දර ේරුම් කළොත් එක ප්‍රගටරගන්න පුළුවන් නමුත් බුදුරජාන්ස මේක විදර්ශනා කරණිකව අනිච්ාන පස විහරති විරාගානු පස්ස හරති නිරෝධානු පස්සී විරති පට නිසක්ගාන අනිත්‍යයි අනිච්ානු පස්ස වෙරදි විරා නිසන් ඇලෙන්ට දෙයක්න විරාගානු පස්සසි හෙරති ඇහේ පහලවීමම අනිත්‍යයි මොකද ඇහැ සම්බන්ධ නාමරූප ධර්මයන් පහලවීම සිද්ධවෙනි එක නිත්‍යය නිසා ඇහි පාලවම අනිත්‍ය. නිතියන විරාන පති යහෙ මකද ඇලින්ට තියෙෙන අන්න ඇලිය තුයි නිරෝධානු පස්සේවෙරල් ඇහැම නිරුද්ධ වෙලාන හට ගත්ත තැනම හරියට වතුර වැටනකොට පෙනබුබලක් නැගීග නැවෙල එක පාර පුරල යනවා වගේ හටගත්තට වඩා වේගෙන් නිනිවී නිවිනිී යනවා අද ආයතන හයිම පහලවෙන් ලෝකේ. නිරෝධාන් එහෙනත් නිවිනිවී යන ලෝකෙක කෝ ම මගේ මගේ ආත්මිකල මොකදමක කල්ලන්න යන්නේ. මගේ දරවා මගේ ෙදර මගේ ඉඩම කියල සවිඥානික අවිඥ්ඥානික බාහිර ලෝකයම අභිනම්දනය කර ක හිටට මකක්දල්ලන්න තියෙන්. එටසිෙන පිනිස්සක් ධානු පස්සවේරති ඒනිසා ඒවා අත හැර දැමිය යුතුයි. ඔය පිනිස්සක් ගානු පස්සයනාවවාඩනකොට තමයි යාගේ හිත නිවට බරවෙන්. තු මේක තේරුම් ගන්න තමයි අපි තුළ මේ මේ අතාර්ථයේ තේරුම් ගන්න තමයි පෙන්වත්න්නේ අපි තුළ සතර සතිි පට්ටාන වඩන්න. මොකද මේ මේ කතාාවකොමති සතරසති පට්ට අ නිතෙරෙන් මිදැන් ඔබ බලන්න මෙතන නාමරූප ධරමවල පහලවීමන්තම ආයතනය හැදින් එකන ඇස්ස සම්බන්ධ ආයතනි කන මේ ඇහහි පේන මට්ටම ඇහැ පේන මට්ටම ත පේන මට්ටම නිකම්ම නෙමේ යෙන්නේ ඇහැති යන්නත් ෝන හම අප අවිද්‍යාවට පි තානවා හැට පේනවා කියලා හැට පේ නැ පි වත් ඇහට මොකුත් පේන්න ඇහයටට පේනවා මල් මිනිවලටත් පේෙන්ඩිපාය සොඳර යෙන යාගේ හ වෙනකුට ද ලායි බලඳදත් පුලුවන් යන්න ඒහ ඇහැ විතරක් තිබ්බට පේන්නඒනි අලුන් අලුතෙන් වැැරික මනිහෙක්ගේ ඇස් ගවල තව කෙනෙකුට දෙන්නේ එතකොට දැ ඇ ඒකන හැ විතරක් තිබ්බට පේන්න ඒ රූපේ විතරත් තිබට මදදි රූපේ කියලමිතන කතාන්න සත්‍රම හදාතුන්ගේෙන් හට ගත් කියෙක එතුට ඇස්ස සම්බන්ධ වේදනාව සඥඥාව චේතනාව ස්පර්ස මනසිකාරයකල් නාම ධර්ම පහක් පහළවිඩුවට. ඔයි නාම ධර්මටික පහලවූ නැත්තන් කොච්චර ඇතිබත් කොච්චර රූප තිබත් පෙන්න. ම නාම රූපධර්මයන්ගේ පහළවීම එක පැත්තකින් එක වෙලාක විතරයි සිද්ධ වෙන්නේ ඔය න සලා එතන නිරෝධය සම්බන්ධ අපි දේශනාකරපු දේශන හලති නොනම් දන්නවා. එහෙනම් පේන මට්ටමීදී අපට කවදාවත් ඇහෙන්නේ නටමි පෙ හනම පිච්ච රුද්ද වන හනවා හෙක නිුද්වනටහය පේනවා මුද අපි හිත එකට පේනවා කියන පි එහෙම නමුත් මේ හෙම වෙන්න පෙනි පිෙන නිරුද්ධ වනවා මේ වේගේ වැඩිකමට අපි තයින අප එක දිගට පේන එක දිගට හන එකදිගට දැනවා එහෙම තයින් ඒ තම අවිද්‍යාව ඇත විද්‍යා විද්‍යා උදපාදිකයන නෝකටයි. ලෝක හටගන නිරුද්ධ වී යන බව තමාතුළින් දකිනෝ හටගන නිරුද්ධ වී යන බව තන්තේරුම්ගන්න. හටග නිුද් වී යනබව තේරුම් ගැනීමට ෙනන විද්‍යාව ද ප විද්‍යාාව පහල වනාා කිය එතු අවිද්‍යාව කියන්නේ උන්න ඕකටයි ඊට පස්සේ මේක මේක ඇත්තම කතාව දැන් ඇහෙම් බලල ඇහඒ කටාව කවදාවත් තේරුම් ගන්න බෑ ඒකට තම හිත වඩන්නේ බනාහලත් කවදාවත් මේක තේරුම් ගන්න බෑ බනාහල පොඩක් තේර ොද මේ කියනොට අන්තන් එහහිම මෙහි තේරෙනව ක්කුම තර ත් ෑ පොඩ්ක් තේරවා මරාවව තෙරනිිත් නෑඒ ඇයි ඒන අවබෝධය කියන එක ඇහට කට විරක් ගෝචරව ප්‍රඥාවට ගෝචරවෙන තත්වය. ඒ ප්‍රඥාවට ගෝචරවීම පිරිස බදු හාමුදුරුව දාලා හන හිත වඩන්න කිව්වා. හිත පුහුණු කරන්නකිවා. හි හිත වැඩෙන බව බුදුරජනස්තම පිටි ගැනවී. නමුත් අප ඇගේ හැදින බව අපිට උගන්න අපිට කමතුයිින් කියන්න දෙයක් නෑ.ද බලන්න ඇග හොඳට හදා ගන්න බැරි මිනිසුට මැමති න පුළුවන්. ඇ කාවර්ද අද්‍යථානනිකින් හොදට පෘ්ිමත් කරන හොට කාලි හිිය එක ොට හැදෙනවා ඒඇ දන්න ඇක හැදෙන බව අපි කවුරුත් දන්න හිත ඇැදවා කියලා. හිත වඩන්න පුළුවන් හිත පුුණු කරන්න පුුවන් කටලා කවුරත්දන්න ොකට තේරෙන්නේ ඇ තරෙ හිත පාර භෞතිකයි. භෞතික විද්‍යාවකින් බල තරුම් ගන්න බෑහිතේක බදුරජාසකි ධර්මය වගේ ප්‍රස්ත කියවීමකින් හැර හිත සම්බන්ධ කතාව තේරෙන්නේ. මේ හිත වඩන්න හිත කොහොමද වඩන්න හිත වඩානි සති පට්ඨානය එක ටාදාල බුදු හාමුදුරු වඩන ක්‍රම කිව්වා ඔය නාපාන සති ධාතු මන සිකාරයාදී හිත වඩන ක්‍රම කිව්වා. හිත වඩනකොට ඉගැන කායනු ප්‍රස්සන බේධනපු පසන චිත්ාන පපසන දම්මාන පසනක සතර සති පට්ටාන වැඩන විදිර ෝන බාව කරන්න පුලුව කායනු පසනාවටයිති ආනාපාන සති කරන කොට සතර සති පට්ටානෙන් වැඩෙනු. හතරම වඩාගඩ පුළුව එතු මේ වෙන වෙන භාවාතිීන ඔක්කෝම කරන්න ඕන්නේ එක භාාවනාවක් කරගෙන එක පුහුණු කරගන යන්න තින භාගතු නශ ව දාල විදිහයට. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ කතාව තේරෙන්ට පටන් ගන්නවා. මොකද නාම රූප ධර්මයන්ගේ කතාව ඒ ැනේ නාම රූපය කතාව තේරුම් ගන්න තමයි කා යනු පසන වඩ. ඊට පස්සේ නාම ධර්මවල කතාව තේරුම් ගන්න තමයි ේදධනානු පසනා චිත්තානු පසනා දමානු පසන කියින් තුන වඩන්. එතුන් නාම රූප ධර්මවල යථාර්ථය තේරෙනවා. ඔය හතර වඩන් ඒකට. නමරූප පතාව අතාාර්ථේ තේරුම් ගැනීම පින්ස දැම බහල මදින සුතමේ ඥායේ විතර ප්‍රමාණවත් නෑන චින්තාමේඥානය ඔන්න එවිදිට වඩනකොට තමයි ම් දම්මානුසාරීභාවේ මතුයිෙන්. ක මේ කතාාව වහගන්නකොට සද්ධානුසාරී වෙනවා තමන්ගෙන් මේ කතාව විමසනකොට දම් ඉරක් අද ිනිසු සදධානුසාරීත් නෑ දම්මානු සාරිීත්නය අන්න බලන්. මේක බුදුරජන්සි වදාලි. සධන සාරී දම්ම ඉට පස්සේ මේ සතර සති පට්ාන වැඩෙනකොට යා තුළ වැඩනි සතිසම් බොජ්ජන්ගේ ඔන්න නොක තම පලවෙනි ඒත් සති සම් බොජ්ජන්ගේ වැඩෙනකොට දෙවැනි බොජ්ජන්ගේ මොකක්ද දෙවැනි එක මොකක් ධම්ම විජේ බෝජ්ජන්ගේ මොකක් දම්ම විජේ කියයන ධම්ම විජේ කියන අවබෝධයට අදාල මූලික දැනුම තුළයා එකතු වෙනවා බුදු හාමුදුරන්ගේ ධම්ම විජයේ බොජ්ජන්ගේ සීමාවත් නෑ මු දැන් අවබෝධයට අ දාළ මෙතන මොක් දෙයා දැනගන්නේ මෙතන නාමරූප ධර්මටිකක් ඇති වෙලා නැතිවෙලයනෝ. එච්චරයි. වෙන මොකක්වත් සිද්ධ වෙන්නේ. බලන රූප කෙරෙහි චම් දෙයක් මම හදාගත්තට නන්දියක් හදාගත්තට තෘෂ්ණාවක් හදාගත්තට, රාගයක් හදාගත්තට උපය පැවැත්වවාට ගැනි තන් මාන දිට්ටි වසයෙන් පැවැත්වට උපාධානී පැවැත්වවාට එක තැඩ්ඩිවල්ලග හිටට අබිනිවෙස් කරගෙන හිටියට, අනුස්සය පැවතුනාට කවදාවත් මේක හෙම කරන්න පුළුවන් තත්ත්වයක් නෙමි. උපය උපාදාන අිනිවේ අනුසයකෙන් තත්ත්වයක පවත්වඩ බෑ. එතකට අපි හොඳටම තේරුම් ගණ්ඩෝන අන්නේ ඒ තත්වේ තේරුම් ගැනීම තමයි ධම්ම විජේබෝද්ජන්ගේකයන් මෙ එතන නාමරූප ධර්මටිකක් විතර මයි පහල වෙන විෙන මොකක්වත් නෙමි ඒක තමන්ට පේනවා. ඒකටදාල මූලික දැනුමාට සි පට්ානි වඩාගෙන යනකොට තමන්ගෙම හිතන් දර්ශනය වෙන දම්ම ජයේ බොද්ජන්ගේක. එතකොට එයාට වීරයක් ඇති වෙනවා උපන්කුසලේ දියුණු කරගනයන්. න මොකද නූපන් කුසලේ. ම මොනවද නූපන් කුසලේ. හටින පින්කං අරවමෝ නිමි. ඒවා නූපන් කුසල් ගනහිලා අපි කතා කරන්නේ නැහැ. මෙතන කතා කරන කුසලේ තමයි මේ කතා කරන කුසලේටි පින්කං කරනවා සංගිකදාානය ඒවා ඔක්කොමහිහදාගත්තේවනි මෙත මෙතන මෙතන උපද්දවනටමාහ කුසලේ තමයි මාර්ග හතරයි පල හතරයි. එකයි ලෝකෙ ප්‍රබලම අටමහ කුසේ. ඉතුරුවත් අටමාකුසල්ගේ කතාකරට වන්නන්නේ වැසිලි ැසිි දනවා ර්මසාලා හදනේවා චෛත්‍ය හදනේවා බෝධින් වහන්සේල්ල රෝපණය කරනේවා රන් වැටවල් ගානේවා කටිනි පින්කං කරනවා අට පිරි ඔක්කෝම වැදගත්මකක් නැතින. මෙතන මේ කුසලේ දමවිජ විරිය සම්බෝ්ජන්ගේ කියැන මාර්ගයයි පලය උපද්ද වන්ඩවරය කරනවා. එතකොට එයාට ඒ මාර්ග පලය මාර්ගය උපදිනකොට නිරාමිස ප්‍රීතියක් උපදිනෝ. හිත තුළ. නිරාමි ඒක කාමලෝකයේ ප්‍රීතිය වගේ ක්න මේකට ැන පිීති සම්බෝජ්ජන්ගේ කියල්. ඒක උපදිනකොට යාගේ හිත තුළ කයයි මනසයි හුත්තට සංසින්දල යනවා ඒ ම පුදුමාකාර උද්දේගේ කිය. ඒකටැන පස්සද්දි සම්බෝජ්ජන්ගේ කිය. ඒක ඒක උපදින කොටයාගේ හිත සමාහිත වෙන්න පටන් ගන්න. හොත්තට කුසල් සිත එකඟ වෙලා ගො ගැඹුරු පලවිනි ්‍යයානි දෙවෙෙන ධාන අදති සමාහිත සමාධිය උපදිනවා. එකට සමාධ සම්බෝජ්ජන්ගෙන එතකොට අට ේරෙනවා මෙතන කිසිම දෙයක් නෑ නාමරූප ධර්ම ටිකක් පහලවීම විතර මයි සිද්ධ වෙන වෙන මොකක්වත්ම නෑ මොකක්වත්ම නෑ කියලා තමන්ටම පේන්න පටන්ගන්නවා. ඒත් තමන්ට මේ අතාර්ථය පේෙන්න්න පටන් ගන්න කොටයාගේ හිත උපේක්ෂාවට පත් වනවා. මේකට චම් දෙයක්, රාගයක්, නම් දෙක්, තෘෂ්ණාවක් උපයක් උපාධනයක් අබිණවේසය කනුසයක් කියලා කාරණ අට්ටකින් ලෝකයට රූප සබ්දගන්දරස පොට් අබදමවලට ැඳරට මේක බැඳෙන්න්න මොකක්වත්මනෑ මෙතන නාම රූපධර්මටිකක් ඇතිව ඇතිවී නැතිවි නතිවයාමක් විතරමයි තියෙලා පේනකොට යාගේ හිත මැදහත් භාවකට පත්වන ඒකටින පෙක්කා සම්බෝජ්ජන්ගේ කිය. ඒ මදහත් භාවට හිත පත් වනාට පස්සේ හිත මදහත්වොම පවතින්ටන්ගන්නවා මේ ඇ ලෝකෙ කිසිමබත්්දැකීමක් වඳ වගේ තනාව උපදින්නේ. මැදහත්වවෙලා මැදහත්වෙල මැදහත් භාවේ විතරක් ඉතුරු වෙලා ඉතුරු සියලු සංස්කාර නිරුද්ත වෙලා යනවා. ඒ මැදහත් හිත ගැනත් මැදහත්ව වෙනවා. මදහත් සිත ගැනත් මැදහත්ව වෙනවා ඒ මදහත් සිත ගැත් මදහත්වෙන. ඔය විදියට සිත් පහත් විතර පිටි පස්සට බලාගෙන යනකොට මැදහත් භාාව දැනන්නේ කොහෙටද කියලායා බලනො දැනි කොහට හිතට. ඇයි හිත පවතින්නේ ඔ ඒ එකත් විදර්ශනා කරවා. හිත පවතින්නේ පුරාණකරමය පුනර්භවය හදලදිල ඉවරයි. මගේ හදවත මොලේ වැඩරනව අතවමත් ගැඹුරු නින්දකට මම වැටලනේ ඒකයි මේ ැදහත් බාව මගේ හිතට දැනන. ඒක ගැනත් මැදහත්ව වෙනවා. ඒක ගැත් මැදහත්වෙනකුට එයාගේ හිත බොජ්ජංගධර්මයන් වැඩිලා සියලු සංස්කකාරයන්ගින් මිදිලා. ඉ තුළ විද්‍යා විමුක්තිය සාක්ෂාත්වෙන්න්න පටන් කරම අන්නේ එබැඳු විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට මේ දේශනාව උපකාරවේවා කියලා පිදේශනාව නිවාකර